සුබ දවසක් ප්‍රාර්ථනා කරන සිල්ක රෝ YouTube channel එකට එකතු වෙලා ඉන්නකොට හැමදෙයක් එක්කම ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී ඇත්තටම කතා කරන්න යන්නේ ගොඩ දිනක මේ දවස්වල ප්‍රශ්නයක් වෙලා තියෙන කොහොමද අපි හරියාකාරයෙන් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් තෝරගන්නේ කියන කාරණය සම්බන්ධයෙන්. මොකද ස්ක්‍රීන් රෙකෝඩර් කියන දේ මේ වෙද්දී බොහෝ දිනකට වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි ඔන්ලයින් මොන අපි අපේ ලැප්ටොප් එකේ හරි අපි අපේ ෆෝන් එකේ වෙන්න පුළුවන්. මම අද නම් කතා කරන්නේ ලැප්ටොප් එකේ හරි අපේ මැෂින් එකේ හරි අපි මොන හරි දෙයක් රෙකෝඩ් කරනකොට අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් හොඳ සොෆ්ට්වෙයාර් එකක් මොකක්ද කියන ප්‍රශ්නේ ගොඩ දෙනෙක් ගාව තියෙනවා. ඉතින් අපි සමාජයේ එක්කම අපි ලයිව් ස්ට්‍රීම් කරන්න අපිට ඒ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි දැකලා තියෙනවා සමහර Facebook එකේ වගේ ලයිව් ස්ට්‍රීම් කරනවා මේ දවස්වල. ඒක මේ දේවල් ගොඩක් වෛරල් යනවා අපි දැකලා තියෙනවා. ඒත් එක්කම ඔයා ටියුටෝරියල්ස් කරනවා නම් ඒත් එක්කම ඔයා ऑनलाइन උගන්වනවා නම් ඒත් එක්කම ඔයා මොනහරි මේ වගේ අදන් මම වගේ වීඩියෝස් කරලා දානවා නම් ඔයාලට මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කියන දේ ගොඩාක් වැදගත් වෙන දෙයක් බවට පත් වෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ ස්ක්‍රීන් රෙකෝඩර්ස් අතරින් මම අද තෝරගත්ත ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගැන රිවීව් එකක් කරන්න. මොකද මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ මම දකිනවා සාමාන්‍යයෙන් අනිත් ස්ක්‍රීන් රෙකෝඩර්ස්ට සාපේක්ෂව ගත්තාන් පස්සේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ගොඩක් ලොකු ෆීචර්ස් අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක හින්දා මම අද මේ හිප්පෝ කියන ස්ක්‍රීන් රෙකෝඩ් එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට Google එකට ගිහිල්ලා හිප්පෝ කියලා සර්ච් කරන්න පුළුවන්. සර්ච් කළාන් පස්සේ ඔයාලට බොහොමත්ම පහසුවෙන් මේ වින්ඩෝ එකට එනවා. මේ වින්ඩෝ එකට ආවයන් පස්සේ ඔයාලට මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තාන් පස්සේ මම ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේකේ මුලින්ම කියන්නේ මේක බොහොමත්ම පොඩි ෆයිල් එකක්. ඒකෙන්ද බය වෙන්න එපා, ලොකු ඉඩක් යන්නේ නැහැ. ඔයාලට මේක බොහොමත්ම පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගත්තාන් පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ ප්‍රධාන වශයෙන් ඔප්ෂන්ස් තුනක් තියෙනවා. රෙකෝඩ් ස්ක්‍රීන්, ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පුළුවන්, ගේම් රෙකෝඩ් ගේම් and රෙකෝඩ් වෙබ්කැම්. මේ විදිහට ඔප්ෂන්ස් කිහිපයක් මේකේ දීලා තියෙනවා. ඉතින් මේ ඔප්ෂන්ස් ගැන මම ඉස්සරහට කතා කරන්නම්. ඊට කලින් මම තීරණය කළා මේකේ සෙටින්ග්ස් ගැන ඔයාලට කතා කරන්න. ඉතින් මේක සෙටින්ග්ස් වලට ගියාන් පස්සේ මුලින්ම තියෙන ෆයිල් කියන ඔප්ෂන් එක. මේ ෆයිල් කියන ඔප්ෂන් එකේදී ඇත්තටම ඔයා මීට කලින් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා තියෙනවා නම් ඒ රෙකෝඩ් කරපු වීඩියෝස් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඔයාලට මේකේදී ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ස්ක්‍රීන්ෂොට්ස් ගන්න කොහොමද කියන දේ මම ඉස්සරහින් පෙන්නනවා. ඒකට ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන තියෙනවා නම් ඒක මේ ඉමේජස් ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ජෙනරල් කියන ඔප්ෂන් එකට යන්න පුළුවන්. මේ ජෙනරල් කියන ඔප්ෂන් එකේ උඩම තියෙනවා මේ හાર્ඩ්වෙයාර් ඇක්සලරේෂන් කියලා ඔප්ෂන් එක. මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඔයා සාමාන්‍යයෙන් ඔය ස්ක්‍රීන් රෙකෝඩ් එක පාවිච්චි කරන කට්ටිය නගන මැටිවිල්ලක් තමයි අපි ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔන් කළාන් පස්සේ අපේ මැෂින් එක ස්ලෝ වෙනවා නේද. ඉතින් එතකොට මේ හાર્ඩ්වෙයාර් එක ස්මූත්ලි ඇලකේට් කරගෙන මේ ප්‍රොසෙස් එක ස්මූත්ලි රන් වෙන්න ඔයාට පුළුවන් මේ හાર્ඩ්වෙයාර් ඇක්සලරේෂන් කියන මොඩ් එක එනබල් කරලා තියන්න. ඊට පස්සේ ඔයාට බොහොමත්ම පහසුවෙන් මේක ස්ක්‍රීන් රෙකෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා කිසිම ලැග්වීමක් නැතුව. ඊට පස්සේ ඔයාලට මේකේ ෆ්‍රේම් රේට් එක චේන්ජ් කරගන්න පුළුවන් වෙනවා 15 60 අතර ප්‍රමාණයකට. ඒත් එක්කම ඔයාලට රෙසලියුෂන් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට අවුට්පුට් ෆෝමැට් එක MP4 හරි MKB හරි ෆෝමැට් එකකින් ඔයාලට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඊළඟට ඔයාලට මම කතා කරන්න යන්නේ මෙතන ඉෆෙක්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඉෆෙක්ට් කියන ඔප්ෂන් එකට ගියාන් පස්සේ මේකත් ඉතාමත්ම වැදගත් වෙනවා. සමහර ස්ක්‍රීන් රෙකෝඩර්ස් වල අපිට මේ විදියට පොයින්ට් එකක් එහෙම නැත්නම් මේ මවුස් කර්සර් එකක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට සල්ලි ගෙවල ගන්න වෙනවා. සල්ලි ගෙවල ගන්න සොෆ්ට්වෙයාර් වල තමයි මේ වගේ පොයින්ට් එකක් ලබා දෙන්නේ. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන්. ෆ්‍රී වුණාට ඔයාලට මේකෙදී මවුස් කර්සර් එක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ මවුස් කර්සර් එකටත් ඔයා කැමති කලර් එකක් තෝරගන්න පුළුවන්. ඔයාගේ බෑක්ග්‍රවුන්ඩ් එකට අනුව ඔයාගේ වීඩියෝ එක බලන කෙනාට බොහොමත්ම පැහැදිලිව මවුස් කර්සර් එක හඳුනා ගන්න පුළුවන් වෙන ආකාරයට ඔයාලට පුළුවන් බෑක්ග්‍රවුන්ඩ් කලර්ස් හතරක් මෙතෙන්දි තියෙනවා. මෙතන නන් කලර් එකකුත් තියෙනවා. ඉතින් ඔයාට මේ විදිහට කලර්ස් පහක් තියෙනවා. මේ පහෙන් ඔයා කැමති එකක් ඔයාට මේකෙදි තෝරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මෙතෙන්දි show key strokes කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකත් මම ඇත්තටම අනිත් screen recorders එක දැකලා නැහැ. මේකෙදි මේ show key strokes කියන ඔප්ෂන් එක enable කරලා තිබ්බන් පස්සේ ඔයාට මේකෙදි ඔයා කැමති විදිහට මේක select කරගන්න පුළුවන් ඔයාට output එක වෙන විදිහ. ඒ කියන්නේ ඔයා මේකෙදි screen recorder එක on කරලා තියෙන වෙලාවෙදි ඒ කියන්නේ ඔයා ස්ක්‍රීන් රෙකෝඩ් කරන වෙලාවදී ඔයාගේ ලැප්ටොප් එකේ කීබෝඩ් එකෙන් හරි ඔයාගේ මැෂින් එකේ කීබෝඩ් එකෙන් හරි ඔයා කීස් ටයිප් කරනකොට ඒක ඔයාට වම්මත පැත්තේ පහළ කෙරවලේ බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා ටියුටෝරියල්ස් අත්තර කට්ටියට, ගුරුවරුන්ට වගේ තමන්ගේ ස්ටුඩන්ට්ට මොකක් හරි දෙයක් අපි උගන්වන වෙලාවේදී මොකක් හරි දෙයක් අපිට ටයිප් කරලා පෙන්වන්න අවශ්‍ය වෙනවා නම් අපිට මේක බොහොමත්ම පහසුවෙන් මේ හරහා ටයිප් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඊළඟට මම කතා කරන්න යන්නේ ටාස්ක් කියන ඔප්ෂන් එක ගැන. මේ ටාස්ක් කියන ඔප්ෂන් එකේදී ඔයාලට දීලා තියෙන ෂෙඩියුල් රෙකෝඩින් කියලා ඔප්ෂන් එක
කියන්නේ ඔයාට රෙකෝඩ් එක ඔයා කැමති වෙලාවකට ඔන් කරන්න පුළුවන් විදිහට ඔයාට ෂෙඩියුල් කරන්න පුළුවන් ඒ දෙක මේකේ දීලා තියෙනවා ඔටෝමැටික් ස්ටොප් කියලා ඔප්ෂන් එකක් මේ ඔටෝමැටික් ස්ටොප් කියන්නේ ඔයා ස්ක්‍රීන් රෙකෝඩින් කරගෙන යනකොට ඔයාට මේක ස්ටොප් කරන්න අවශ්‍ය නැවන විනාඩි 30කින් ඔයාට මේක නවත්තන්න අවශ්‍ය නැහැ ඔයාට මේක විනාඩි 30කින් නවත්තන්න පුළුවන් විනාඩි 60කින් එහෙම නැත්නම් ඔයාට කස්ටම් ටයිම් එකක් දීලා ඔයාට ඔයා මේ කරන ස්ක්‍රීන් රෙකෝඩින් එක නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒත් එක්කම segment recording කියන එකත් ඇත්තටම සුවිශේෂී ඔප්ෂන් එකක් මේකෙදි දීලා කියන්නේ මේ segment recording වලින් ඇත්තටම වෙන්නේ ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයා ලොකු ඔයා පැය දෙකක තුනක screen record එකක් කරනවා කියලා ඔයා පැය දෙකක තුනක screen record එකක් කරනකොට සමහර වෙලාවට මේ පැය දෙක තුන ඇතුළේ ඔයා කතා කරන්නේ ගොඩක් වැදගත් දෙයක් වෙන්න පුළුවන් සම්පූර්ණ ඔයා ගොඩක් වැදගත් දෙයක් කතා කර කර ඉන්න වෙලාවදී ඔයා කරේ දෙයක් වෙලා වගේ මේ ෆයිල් එක corrupt වෙලා ගියොත් හරි ඒ කියන්නේ ෆයිල් එකට මොකක් හරි interruption එකක් ආවොත් හරි එහෙමත් නැත්නම් විදුලිය බිඳ වැටීමක් වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔයා මේ කර කර හිටපු වැඩේ ඇත්තරම ඔයාට කර කර හිටපු දේ ඔයාට එහෙම මගේ හැරිලා යනවා නම් ඒ කියන්නේ ඒක ඩිලීට් වෙලා යනවා නම් ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔයාට පුළුවන් මේකදී පාවිච්චි කරන්නේ segment recording කියන option එක. මේක enable කරලා තිබ්බට පස්සේ ඔයාට යම් කිසි කාල සීමාවක් දෙන්න පුළුවන්. ඒතකොට ඒ කාල සීමාව ඇතුළේ දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ අපි පැය දෙකක වීඩියෝ එකක් කරනවා කියලා පැය දෙකක වීඩියෝ එකක් කරන වෙලාවදී ඔයාට පුළුවන් මේක මිනිත්තු 30 ගානෙ දීලා තියන්න. එතකොට මේ විදිහට duration එක දීලා තිබ්බන් පස්සේ ඇත්තරම මිනිත්තු 30 ඒව හතරක් විදිහට ෆයිල්ස් හතරක් මෙහි සේව් වෙනවා. ඒ කියන්නේ ඔයා පළවෙනි මිනිත්තු 30 කතා කරගෙන ගියාන් පස්සේ මිනිත්තු 30ක ෆයිල් එකක් සේව් වෙනවා. ඒ විදිහට ඔයාට මොකක් හරි interruption එකක් වුණා. ඔයාගේ සම්පූර්ණ වීඩියෝ එකම ඔයාට record කරන්න වෙන දෙයින් දෙන්න පුළුවන් හානියෙන් වළක්වා ගන්න මේ segment recording කියන option එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊළඟට තියෙනවා device කියලා option එකක්. මේ device කියන option එක ගැන කතා කළොත් ඇත්තටම device කියන option එකේදී තියෙන්නේ ඔයාට webcam එක, microphone එක, speaker එක වගේ ඔයා එකතු කරලා තියෙන ඔයා පාවිච්චි කරන devices ඔයාට මෙතෙන්දි select කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මෙතෙන්දි hotkey කියලා option එකක් තියෙනවා. මේ hotkey කියන option එකේදී මේගොල්ලෝ දීලා තියෙන්නේ ඔයාට කැමති විදිහට customize කරගන්න පුළුවන් වෙන start stop recording කරන්න මොන key එකද, pause resume recording කරන්න මොන key එකද මේ වගේ ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් දියනවා. ඒත් එක්කම ඊළඟට මම මෙතෙන්දී කතා කරන්න යන්නේ දැන් අපි සෙටින්ග්ස් ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ මම යනවා ස්ක්‍රීන් රෙකෝඩින් කොහොමද මේක රෙකෝඩ් කරන්නේ කියන දේ ගැන කතා කරන්න. ඉතින් මම මෙතෙන් තෝරගන්නවා රෙකෝඩ් ස්ක්‍රීන් කියන ඔප්ෂන් එක. මේ රෙකෝඩ් ස්ක්‍රීන් කියන ඔප්ෂන් එක තෝරගත්තාන් පස්සේ ඔයාට පුළුවන් මේකෙදි වම්මත පැත්තේ පහළට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාට සම්පූර්ණ ස්ක්‍රීන් එක මේකට යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති ඒරියා එකක් ඔයාට මේ විදිහට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. මවුස් එකේ ලෙෆ්ට් කර්සර් එක ඔබාගෙන ඉඳලා ඔයා කැමති ඒරියා එක සිලෙක්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ විදිහට මගේ ඒරියා එක සිලෙක්ට් කරගත්තා. මේ විදිහට ඒරියා එක සිලෙක්ට් කරගත්තාන් පස්සේ ඔයාට මෙතනින් start කියන බටන් එකේ ගියොත් මේක screen record වෙනවා. මම මෙන්න මෙතෙන්දි තමයි කිව්වේ අර මුලින්ම මම files වලට ගියන් පස්සේ මම settings වලදී කිව්වා image එකක් ඔයාට screenshot එකක් විදිහට. ඒ කියන්නේ ඔයා දැන් මේ විදිහට record කර කර ඉන්න වෙලාවෙදී ඔයාට screenshot එකක් ගන්න අවශ්‍ය නම් ඔයාට මේ screenshot කියන option එක click කළා ඔයාට screenshot එකක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒත් එක්කම මෙතන තියෙනවා ඊළඟට PIP එහෙමත් නැත්නම් picture in picture option එක. picture in picture option එකේ picture in picture option එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේක මම ගොඩක් software වල දැකලා නැහැ. picture in picture ඒ කියන්නේ අපිට free දෙන software වල මම දැකලා නැහැ. මේක ගොඩක් වැදගත් වෙන option එකක්. දැන් picture in picture option එකට ගියාන් පස්සේ ඔයාලට මෙතෙන්දී බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම webcam එක මෙතෙන්දී ඒගොල්ලන්ගේ ප්‍රධාන option හතරක් තියෙනවා. එකක් තමයි screen plus webcam, webcam plus screen, webcam screen. මේ විදිහට මේ ඔප්ෂන් හතරම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙන screen එක record වෙදී තියෙන අවස්ථාවේ. ඒ කියන්නේ ඔයා screen record එක පාවිච්චි කරන වෙලාවදී ඔයාලට මේ හතර හරහා switch වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් වෙයි දැන් මෙතන නම් මෙන්න මේ මෙතන කළු පාටින් ඔයාලට පේන්නේ මේ පේන්නේ ඇත්තටම webcam එකෙන් අපිට එන output එක මේ තියෙන්නේ ඔයාගේ screen එක. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ගොඩක් කට්ටිය මම දැකලා තියෙන සම ගොඩක් කට්ටිය මේ ඔප්ෂන් එක ගන්න ගොඩක් වෙලාවට සල්ලි ගේල softwares අරගන්න වෙලාවල් තියෙනවා. හැබැයි මේ software එකේදී ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ webcam එකත් එක්ක ඔයාගේ screen එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ඉතාමත්ම වැදගත් වාසියක් විදිහට මේකදී හඳුන්වන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට මේ ඔයාගේ ඔප්ෂන් හරහා switch වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ picture in picture පොසිෂන් එක ඔයාලට චේන්ජ් කරගන්න පුළුවන් ඔයා කැමති තැනකට. ඒත් එක්කම මේකේ සයිස් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට. ඒත් එක්කම ඔයාගේ webcam එකේ settings ඔයාලට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මෙතන වම් මත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන speak එක ඔයාලට අවශ්‍ය නම් ඒක enable කරන්න disable කරන්න පුළුවන්. ඒත් එක්කම microphone එක enable කරන්න disable කරන්න පුළුවන් හැකියාවක් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ඊළඟට කියන්න ඕන කාරණේ තමයි දැන් මේක draw කියන option එකට ගියාන් පස්සේ මේ draw කියන option එකේදී ඔයාලට ඒගොල්ලෝ අවස්ථා දීලා තියෙනවා ඔයාලට කැමති දෙයක් මේ screen එකේ ලියන්න.
ඒත්ෙක්කම highlight කරන්න ඒත්ෙක්කම arrows වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඒත්ෙක්කම මේකෙදිත් මෙතෙන්දිත් curls එකක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව කියන මේ විදිහට ඇත්තරම options ගණනාවක් මේගොල්ලෝ මේ software එක හරහා ලබා දීලා තියෙනවා අපිට screen recording වලට ගොඩක්ම පහසු කරන විදිහට ඉතින් ඒත් එක්කම මම මෙතෙන්දි කතා කරන්න ඕන ඊළඟ දේ තමයි මේ software එක download කරන්න ගියාන් පස්සේ මේකෙදි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඇත්තරම මේක ඔයා free download කරගත්තොත් එහෙම මේගොල්ලන්ගේ watermark එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඒක තරමක ප්‍රශ්නයක් හැබැයි ඔයාලට watermark එක remove කරගන්නත් පුළුවන් ඉතින් watermark එක remove කරනවටත් වඩා ඔයාලට හොඳ resolution එකකින් ඔයාලට මේ ඔයාගේ professional quality එකකට අදාළ වෙන විදිහට ඔයාලට මේ screen record එක පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ buy now කියන option එකට යන්න buy now කියන option එකට ගියාන් පස්සේ ඔයාලට මේක buy කරන්න පුළුවන් වෙනවා 130ක discount එකක් එක්ක. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඇත්තටම මෙතෙන්දි 130ක discount එකක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. 130ක් හරි ඊටත් වඩා වැඩි මං හිතන්නේ. ඒගොල්ලන්ගේ discounts ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒ discount එකට අදාළව ඔයාලට මේක buy කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාලට 1 month plan එකකට යන්න පුළුවන්. 1 year plan එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් lifetime plan එකකට යන්න පුළුවන්. අවස්ථා දීලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති option එකක් ඔයාලට මෙතෙන්දි තෝරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කතා කරන්න හිතුවේ මේ software එක ගැන. ඇත්තටම මේක ගොඩක් ඔයගලන්ට තේරෙන්නේ නැති මේක review එක කරනකොට ඇත්තටම අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දකින screen recording software වලට වඩා මේ screen recording software එකේ ගොඩක් options අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒකෙන් ඒක ගොඩක් වාසියක් අපිට මේක free පාවිච්චි කරන්න පුළුවන් හැකියාවත් එක්ක. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලට හිතුනොත් මේක හොඳයි කියලා ඔයාලට monthly plan එකකට යන්නත් පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ වැඩ ටික කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳයි කියලා හිතනනම් ලයික් කරන්න මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment කරන්න අපේ SSG YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අපේ Instagram page එක follow කරන්න Facebook page එක like කරන්න ඔයාලට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙනකන් ඔබලා හැම දෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා